තරුණයෝ තේරුම් ගත යුතුයි මේක සමූහ ශක්තියෙන් පමණක් සමූහ කායික ශක්තියෙන් පමණක් වෙනස් කළ හැකි දෙයක් නෙවෙයි ඕනෑම සමාජ විප්ලවයක් ඒ කාර්ය කරන අයට වඩා ඒ විප්ලවයට සම්බන්ධ හෝ පිටස්තර ඉන්න ස්මාර්ට් පිරිසක් ඒ විප්ලවය හයිජැක් කරන්න පුළුවන් මේ අරගලය කවුරු හරි කියනවා නම් මේක මේකේ රාජපක්ෂ විරෝධී අන්තර්ගතයක් තියෙනවා නමුත් මේක රාජපක්ෂ විරෝධී අරගලයකට සීමා කරන්න බෑ එතකොට ඇයි මෙහෙම වුනේ මගේ මතේ මෙහෙම වුනේ හේතුව තමයි රටේ ජනාධිපතිට සකල විද බලය එයාගේ අතට දීලා එයා නීතියට ඉහළින් තිබුවම අධිකරණයට කරන්න දෙයක් නැහැ ඔඩිටර් ජෙනරල්ට කරන්න දෙයක් නැහැ වෙන නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ කරන්න පුළුවන් එකම දේ තමයි ජනාධිපතිත් එක්ක එක්ක තරහ වෙලා ඉඳීම වැඩි කතාවක් නැතුව එහෙම නැත්නම් සෙට් වෙලා අනේ එයත් කීයක් හරි අමු කර ගැනීම මේක තමයි ඇත්ත මෙතෙක් මිච්ච දේ ඒකයි අනිත් ඈත් එක සැසඳුවා මේ කියන්නේ JVP එක හොඳයි නමුත් මම අහන දේ තමයි JVP එකත් ඒ කියන්නේ ලක්ෂ 150ක මේ 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 डबल कैब नहीं पावित करें लक्ष्य पनाकट गुलवाने हाइब्रिड वाहन मेघट एकाक थमाय मम ही तन थमाय अतम एकाक रटे सीलू जनाधिपति हटे लाद दक्वा विगणने ये वागे में तमाय एक याने දෙසිය 25ම අපිට එපා කියලා අපිට කෑ ගන්න අයිතියක් නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ව ඔඩිට් කරන්න කියලා. ඊයේ ඔක්කොම වෙනස් කරගන්න කොටත් මම හිතන දේ තමයි අපි කිසිම පිළිවෙලකට වැඩ කරන්න දන්නේ නැති තාම වැඩ කරන්න දන්නේ නැති ජාතිය. කිසි දෙයක් ඕම උද්‍යෝගයෙන් පටන් ගන්න. සමහරවිට ඒ කියන්නේ හොඳින් අවසන් කරන්න අපි දන්නේ නැහැ. ලංකාවේ දැන් තියෙන මුළුමනින් බිඳ වැටීමක් අරාජක තත්ත්වයක්. මේ වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් දැනුමක් තියෙනවා UN එකට. UN එක අපි එහි සමාජිකයෝ. ඒගොල්ලන්ට ක්‍රමවේදයක් තියෙනවා. අපි එකග නම් ඒගොල්ලොත් අපිට උදව් කරනවා. එතකොට තාක්ෂණික වශයෙන් උදව් කරනවා. වෙනත් ආකාරයකින් උදව් කරනවා. සමහර වෙලාවට ඒ කියන්නේ අවශ්‍ය UNDP වගේ එකකින් අපිට අවශ්‍ය යන වියදම් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ අත ගැහුවොත් අපේ දේශපාලකයොත් වැඩි සෙල්ලම් කරන්න ඉන්නේ නැහැ. 78 මැතිවරණයටත් 77 මැතිවරණයටත් ඕනම කෙනෙකුට කළ හැකි වියදමේ උපරිමය තිබුණේ රුපියල් 5000ක් මතනවා. රුපියල් 5000යි. ඒ 5000 විතර නෙමෙයි වියදම් කරලා ඇත්තටම යා දෙන්න ඕනේ වාර්තාවක් මෙන්න මට ගිය වියදම මට ලැබුණු ආදායම කියලා ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටත් දෙන්න ඕනේ විකනකාධිපතිවරයාටත් දෙන්න ඕනේ. एक समहार चंद पेत्रक प्रधान पदनम बिलियन तुनक होयेनो कियान्ने बिलियन तुनक कोने प्रधान अपेक्षकयो अपेक्षकयो कियान्ने प्रधान अपेक्षकयो देन्नट तरंगी इक्केनेकट एतकोट मंगल कुमार मेक बिलियन तुने कथावत् बिलियन तुनक समाट हतर अतर तमाय यान्ने एक तमाय अत्त एतकोट किव्वा मेके रहस वेन एकक् नेमेयि हेम मतिवरणयकदी ජයග්‍රහකයාටත් දෙවෙනියටත් ඒ වගේ දෙතුන් ගුණයක මුදලක් ලැබෙනවා කළු සල්ලි. ඒකට ඒ කියන්නේ කුඩු දානම් මනම් ඔක්කොම. එතකොට හැම එක සලකන්නේ පක්ෂයට ලැබිච්ච එකක් නෙවෙයි කිය. ඉතින් යා නමුත් සඳහන් කරා ඒකට උදාහරණ හැටියට. ඉතින් ඇත්තටම මේ ක්‍රමය හදලා තියෙන්නේ ජනාධිපතිවරණයේ දිනන මිනිහටත් අනිත් අයටත් එහෙම තමයි. දිනන මිනිහටත් පරදින මිනිහටත් දෙන්නටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක්. මම හිතනවා ගෝඨගේ ජනාධිපතිවරණේ තමයි ලංකාවේ වැඩියෙන්ම මිලක් ගිය ජනාධිපතිවරණේ. හේතුව මොකද දන්නවද? ඒක අර මාසේ කහමාරි දෙකේ කැම්පේන් එකක් නෙමෙයි. ඒ කියන්නේ එක දිගට අවුරුද්දක විතර ගිය කැම්පේන් එක. අවම වශයෙන් මම යන්නේ මම හිතන්නේ බිලියන 7කට. ආයුබෝවන් ආයුබෝවන් වික්ටයිවන් මහතාණෙනි වර්තමානයේ ලංකාව තුල අපට ඉතාම අපූරු
ප්‍රවණතාවයක් දැක ගන්න පුළුවන්. ඒ තමයි මහ ජනතාව තුල විශාල පිබිදීමක් අවදිවීමක් නැගී සිටීමක් දැක ගන්න පුළුවන් වීම. ඇත්තටම මෙවැනි දෙයක් මෑත ඉතිහාසයේ හෝ ලංකා ඉතිහාසයේ සිදු වෙලා තියෙනවද? මෙවැනි දෙයක් ඇත්තටම ගැඹුරු අර්ථය කුමක්ද? මේ වගේ දෙයකින් ලංකාවේ අනාගතය උදෙසා ලංකාවේ ප්‍රගතිය උදෙසා ඇත්තටම යහපතක් සිදුවෙයිද යනාදී ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා මේ කාලයේ. එතකොට මේ ප්‍රවණතාවය පිළිබඳ මේ මහා අවදිවීම උද්‍යෝගය නැගිටීම පිළිබඳව ඓතිහාසික වශයෙන් යම්කිසි ආකාරයක විග්‍රහයක් ලබා ගැනීම ඉතා වැදගත්. එය ඇත්තට ඒ අරගලයේම කොටසක් සහ ඒ අරගලයට කරන දායකත්වයක්. ඒ සඳහා මම කැමති වික්ටයිවන් මහත්මයාගෙන් දැනගන්න ඔබතුමා මේ පිබිදීම කොහොමද කියවගන්නේ ලංකා ඉතිහාසයේ පසුබිම තුල. මේකයි, ඒ කියන්නේ පළවෙනියෙන්ම ලංකාව නිදහස ලැබුණු දා ඉඳලම අවුල් සාගත ගමනක ගිය රටක්. ඇත්තටම ලංකාවට නිදහස ලැබෙනකොට ලංකාව දකුණු ආසියාවේ නෙමෙයි මුළු ආසියාවේම බබලෙන රටක් හැටියට තිබුණේ. සමහර වෙලාවට අපි දියුණුවෙන් පොඩි වෙනසකට තිබුණේ ජපානය සමග පමණයි. අපිට ලොකු හැම අතකින් මත්පත් කරගත්ත දියුණුවක් සෞඛ්‍ය, අධ්‍යාපනය, ඊට පස්සේ අදූ ව්‍යුහය, යටිතල පහසුකම් මේ ඔක්කොම එක්ක එදා කාලෙත් එක්ක බැලුවොත් අපි කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන හිටියා. අපිට ලොකු විදේශ විනිමය සංචිතයකුත් තිබුණා. ඒක ඇත්තටම සමානයි මාස 17ක ආනයන වියදමට. මාස 17ක එච්චර දැවැන්තයි. ඒ සියල්ල ඊට පස්සේ අපිට හොඳ ආණ්ඩු ක්‍රමයකුත් ඒගොල්ලෝ දුන්නා. ඇත්තටම යනකොට හොඳ ආණ්ඩු ක්‍රමයක්. නමුත් මම හිතනවා අපේ සමාජයවත් අපේ සමාජයේ ගොඩනඟපු නායකින්වත් ඒ ආණ්ඩු ක්‍රමය යහපත් ලෙස ඉදිරියට ගෙන යන්න අවශ්‍ය දැනුම හෝ ශික්ෂණය තිබුණේ නැහැ. ඇත්තටම සොල්බරි කමිෂමේ තීන්ත වේලෙන් නත්ත පළමු අපි ආණ්ඩු ක්‍රම විවස්ථාව උල්ලංඝනය කරා. නැවත 56 බණ්ඩාරනායකගේ කාලේ භාෂා ප්‍රශ්නය මත බණ්ඩාරනායක මහත්තයා නූගතෙක් නෙමෙයි, කියන්නේ උගතෙක්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ඇත්තටම. ඒත් විවස්ථාව උල්ලංඝනය කරන විදියට තමයි ඇත්තටම භාෂා ප්‍රතිපත්තිය නීතිගත කරේ. ඊට පස්සේ නීති විශාරදෙක් හැටියට සැලකෙන කොල්වින්ගේ විවස්ථාවේ පවා ඒ කියන්නේ කිසිම දාර්ශනික ගැඹුරක් තිබුණේ නැහැ. තිබිච්ච සියලු දේවල් ඒ කියන්නේ සොල්බරි ක්‍රමයේ විනාශ, සොල්බරි ආණ්ඩු ක්‍රමයේ නැති කරලා අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇති කරේ ඒ කියන්නේ ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති කරන විදියට නෙමෙයි. අධිකරණයට තිබුණ තත්ත්වය මුළුමනින් සරබාල්දු කරා. ඊට පස්සේ රාජ්‍ය සේවයේ සඳහා තිබිච්ච ස්වාධීන ආයතන ක්‍රම නැති කරා. ඒවා කැබිනට් මණ්ඩලය යටතට ගත්තා. ඒවත් එක්කම ඒ කියන්නේ මහා දරුණු විදියට දෙමළ ජනයා පීඩාවට පත් කරන ඒගොල්ලන් විශ්වවිද්‍යාලයට ඒම ඒ කියන්නේ දරුණු විදියට සීමා කරන ඒ වගේ ඒ කියන්නේ නීති ගෙනාවා. මේවත් එක්ක ඇතිවෙච්ච මහා අවුලක් රටේ තිබුණා. නිදහසේ ඉඳලා අපි කිසිම වැදගත් ප්‍රතිසංස්කරණයක් කරේ නැහැ. ඇත්තටම නිදහසට මාරු වෙනකොට ලංකාවේ සමාජයේ තිබිච්ච එක ආරවුලක් තමයි කුල ભેදය මත ලොකු බෙදීම් තිබුණා අපේ සමාජයේ. ඇත්තටම නිදහසෙන් පස්සේ තවදුරටත් අපිට වැඩවසම් ඒකේ කුලය මත පදනම් වෙච්ච ශ්‍රම විභජනයක් අවශ්‍ය නැහැ. ඇත්තටම ඒ වෙනස් කළ යුතුව තිබුණා. ඒවා වෙනස් කරෙත් නැහැ. කිසිම දෙයක් ඉන්දියාව වගේ නෙමෙයි, අපිට ඉන්දියාව වගේ නිදහස් සටනක් තිබුණෙත් නැහැ. අපි බොහොම පටු විදියට තමයි මේ දේවල් බැලුවේ. අපේ නායකයෝ අතරින් කවුරුවත් මුළු රටම පිළිගන්න නායකයෝ අපි බිහි කරේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපිට බොහොම පුංචි නායකයෝ තමයි හිටියේ.
මේක බොහොම නරක තත්ත්වයකට ගියා 1978න් පස්සේ. ඊට පෙරත් ඒ කියන්නේ 71 කැරැල්ලක් තිබුණා. ඒ කියන්නේ දෙමළ ජනයාගේ කැරැල්ලක් ආරම්භ වෙමින් තිබුණා දෙමළ තරුණයින්ගේ. 78දී ඇති කළ ප්‍රතිසංස්කරණ හරිම බිහිසුණුයි. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ස්වභාවය හරිම බිහිසුණුයි. ජයා ජයවර්ධන කියන්නේ ජනාධිපති නීතියට ඉහළින් තියපු, ඒ කියන්නේ කිසිම අනිකුත් සියලු ආයතන අධිකරණය සහ ව්‍යවස්ථාදායකයේ ජනාධිපතිට පහළින් සිටින, ජනාධිපති කරන ඕනම වරදක් ඕනම හිතුවක්කාරී ක්‍රියාවක් කිසිම දෙයක් වැළකිය නොහැකි තත්ත්වයකට තමයි ආණ්ඩු ක්‍රමයේ හැදුවේ. මේ මෙයින් පස්සේ මහා ලේවැගිරීම් ඇති වුණා. පොඩ්ඩක් නෙමෙයි, දරුණු ලේවැගිරීම්, දකුණේ දරුණු කැරැල්ලක් ඇති වුණා. ඊට ඉස්සෙල්ලා 83 ලুকু, ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් දෙමළ සංහාරයක් කියලා ඇත්තටම. ඒ කියන්නේ සෑම ප්‍රදේශයකම, ඒ කියන්නේ විශේෂයෙන්ම කොළඹ දරුණු විදිහේ සංහාරයක් සිදු වුණා දෙමළ. ඊට පස්සේ ඇත්තටම වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ තරුණයින්ගේ ලොකු දිග්ගැසුණු කැරැල්ලක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් ගියා. ඒකටත් විශාල විදියට මිනිස්සු මැරුණා. මේ වටාපිටාව තුළ අපි දැකපු දෙයක් තමයි, එක පැත්තකින් මේ කැරලි කෝලහල නිසා රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් මැරුණා, මරා දැම්මා. එහෙම නැත්තම් ඇත්තටම කැරලිකරුවන් විසින් හෝ කැරලි මර්ධනය කළ හමුදාව විසින් හෝ මරා දැම්මා. ඉතුරු වෙච්ච අය ඇත්තටම දීර්ඝ කාලයක් ජීවත් වුණේ භීතියෙන්. ජීවත් වෙච්ච මිනිස්සු අධ්‍යාත්මික වශයෙන් මැරිච්ච මිනිස්සු බවට පත් වුණා. ඒගොල්ලෝ හරිම මිත්‍යා විශ්වාසයන් පස්සේ යන, ඊට පස්සේ හරිම ආත්මාර්ථකාමී, ඒ වගේම බියසුළු දීන සමාජයක් ලංකාවේ ගොඩ නැගුණා. ඒ සමාජය තමයි මේ පුපුරමින් තියෙන්නේ. ඒ සමාජයේ මහපාරේ වෙනස් කරමින් තියෙනවා. ඒ කියන්නේ ලංකාව නූතන යුගයකට පිවිසුණෙන් පස්සේ මේ තරම් දැවැන්ත, මේ තරම් අලංකාර ඇත්තටම රයිට් මුළු අපිට හොඳටම පේනවා නූතන සමාජයේ ගොඩනැගීම. එහෙම නැත්නම් ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ මේ මහපාරේ. මේ මහපාරේ කරන අහිංසාවාදයේ මත පදනම් වෙච්ච නැගිටීම ඇතුළේ තමයි ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ. මිනිස්සු මෙච්චර කල් විවිධ ආගම්මනුව කතා කරන භාෂානුව වර්ගයනුව විවිධාකාරයෙන් බෙදිලා හිටියා. ඒ මිනිස්සු ඔක්කොම එකට එකතු වෙලා මාහයියෙන් කෑ ගහනවා. අපිට ආගමක්, අපිට ඒ කියන්නේ වෙනම, ඒ කියන්නේ වර්ගයක් මේවා නෙමෙයි වැදගත්. අපි සියලු දෙනාම එක සමානයි. මේක කවදාකවත් මන් අහපු දෙයක්. මේක ඉතාමත්ම, ඒ කියන්නේ දියුණු මහජන විප්ලවයක් සමාන වෙලාවට. මේක හරිතැනකට ගෙනියන්න පුළුවන් වුණොත් මුළු ලෝකෙම සිද්ධ වෙච්ච, ඒ කියන්නේ දැවැන්ත. මම දන්නේ නැහැ මට ඉන්දියාවට සමාන කරන්න පුළුවන්ද කියලා. ඉන්දියාව හරි දැවැන්තයි. ඒක ඒ අරුණකොට මේ මෑත කාලේ අපි අහලා තියෙන විප්ලවීය දේවල් වලට වඩා හුඟක් විප්ලවකාරී අවස්ථාවක් හැටියට සැලකන්න පුළුවන්. මේක නියත වශයෙන්ම දැන් අපිට තිබුණනේ හාස්‍යයක්. වයසක මිනිස්සු කිව්වා අයියෝ තරුණයින්ට මෙලෝ රහක් නැති ජාතියක්, මේ රටේ දෙන ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් නැහැ, කිසිම දැනුමක් නැහැ, කිසිම සංවේදීතාවයක් නැහැ, ඔහේ ඉන්න පිරිසක් කියලා. එහෙම පිරිසක් නෙවෙයි දැන්. අයිත් ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ නැගිටීමේ ගාමක බලය වෙලා තියෙන්නේ ඇත්තටම තරුණයෝ. ඒ වගේම තමයි මේකේ පේන්න තියෙන වැදගත් දේ තමයි අනිත් හැම අරගලයක් තුළම මෙච්චර විශාල කාන්තා සහභාගිත්වයක් මම කවදාවත් දැකලා නැහැ. අති විශාල. ඒ කියන්නේ කැපී පෙනෙන තරමට කාන්තාවෝ ඉන්නවා. මේක අදාමත් සුවිශේෂයි. ඉතින් මම හිතන දේ තමයි මේක ලංකා ඉතිහාසයේ මෙතෙක් කොල්බෘක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ලංකාව නූතන යුගයකට පිවිසීමෙන් පසු ඇති වීලා තියෙන මහා දැවන්ත මහජන නැගිටීම. ඒක ඇත්තටම තර්කානුකූල අවසානයක් කරා ගෙන යන්න පුළුවන් නම් සැබවින්ම ලංකාව මේ තියෙන අඳුර කාලකන්නිභාවය, ඒ කියන්නේ දුරලන්න පුළුවන් වෙයි. නමුත් තරුණයෝ තේරුම් ගත යුතුයි මේක සමූහ ශක්තියෙන් පමණක්
සමූහකායික ශක්තියෙන් පමණක් වෙනස් කළ හැකි දෙයක් නෙවෙයි. මේකට ගොඩාක් ප්‍රඥාව අවශ්‍යයි. මේක නියමිත තැනකට දමා ගැනීමේ වගකීමක් තියෙනවා. ඒ සඳහා විශාල විදියට, ඒ කියන්නේ බුද්ධිය හා ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඔව්, දැන් එතනදී මං හිතන්නේ වැඩිහිටියන්ගේ, පරිණතායගේ සහ වෙනත් සමාජ කණ්ඩායම් වල දායකත්වය ඉතාම තීරණාත්මකයි මං හිතන්නේ. මෙය මේ තුලින් ලංකාවේ අනාගතය සඳහා අවශ්‍ය ඒ ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් වලට පදනමක් සකස් කර ගැනීම. ඒතර එහිදී අපගේ කාර්යභාරය මොකක්ද? ඔව්, මෙහෙමයි කියන්නේ. දැන් මම හිතනවා මෙන්න මේ විදිහේ මට පෙනෙන අනුතුරක් තියෙනවා. සෑම ඕනෑම සමාජ විප්ලවයක් ඒ කාර්ය කරන අයට වඩා ඒ විප්ලවයට සම්බන්ධ හෝ පිටස්තර ඉන්න ස්මාර්ට් පිරිසකට ඒ විප්ලවය හයිජැක් කරන්න පුළුවන්. එහෙම අවධානමක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ ජනයාට නායකයෝ නැත්නම් බරපතල. මොකද හැම ලොකු නැගිටීමක් පිටිපස්සෙම ලොකු නායකයෝ හිටියා. ඉන්දියාවට ගාන්ධිලා, නේරුලා හිටියා. ඊට පස්සේ සමහර රටවලට වැලේසා වගේ නායකයෝ හිටියා. එහෙම නැත්නම් මැන්ඩෙලා වගේ නායකයෝ හිටියා. අපිට තවමත් මේ කැරැල්ලට එවැනි නායකෙක් නෑ. ඒක තමයි තියෙන එක පෙනෙන දෙයක්. නමුත් ඇත්තටම නූතන ලෝකයේ එක නායකෙක් මත යැපෙන්න අවශ්‍ය නැහැ. අද සමහර රටවල් සමූහ නායකීන් හැටියට අත්හදා බැලීම් කරනවා. ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණේ තමයි ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තයේ ජනාධිපති කෙනෙක් නෙවෙයි ඉන්නේ, ජනාධිපති මණ්ඩලයක් ඉන්නේ මාරුවෙන් මාරුවට. එහෙම ඒ කියන්නේ තැනකට අපිටත් යන්න පුළුවන්. මොකද ඒ කියන්නේ තනි කෙනෙක් ඉන්නවට වඩා හැමතිස්සෙම හොඳයි. පුංචි කණ්ඩායමක් එකට එකතු වෙලා වාද කරමින් ඉන්නේ කියන්නේ පාලනය කරනවා නම් ඒක සමහරවිට තීරණ ගැනීම වලදී ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් සමහරවිට මීට වඩා හොඳ තීන්දු ගන්න පුළුවන්. නමුත් මෙතන තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි මේ අරගලය කවුරු හරි කියනවා නම් මේක රාජපක්ෂ විරෝධී අන්තර්ගතයක් තියෙනවා. නමුත් මේක රාජපක්ෂ විරෝධී අරගලයකට සීමා කරන්න බෑ. මේ නැගී සිටින තරුණයෝ සිස්ටම් චේන්ජයක් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලෝ කියනවා නිදහසේ ඉඳලම වරදි පාරක අපි ගමන් කරලා තියෙන්නේ කියලා. එතකොට තේරෙනවා අතීතය ගැන විවේචනයක් තියෙනවා කියලා. අතීතයේ ගැන වර්තමානය දක්වා රට පාලනය කරපු සියලු නායකයින් ගැන විවේචනයක් තියෙනවා කියලා. එතකොට ඒක මේ නැගිටීමේ වැදගත් අභිලාෂය යහපත් රටක් ඇති කිරීම නම් අපි අපේක්ෂා හොඳ අපේක්ෂා තිබුණ පළියට හොඳ රටක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා ප්‍රතිසංස්කරණ ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් මේ ජනයාට තිබිය යුතුයි. ඒ වැඩසටහන සමහර වෙලාවට පිටස්තර කෙනෙක් කණ්ඩායමක් හදන්න පුළුවන්. නමුත් ඒ ජනයාගේ පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ දිගින් දිගට වාද විවාද කරන්න ඕනේ. තමන්ගේ දැනුම වර්ධනය කරන්න ඕනේ. මේක අවසානයේ මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන මහජනයාගේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වැදගත් අංග ගණනාවක් මං හිතනවා. ඒ කියන්නේ එකක් තමයි අපි මම හිතනවා බොහොම කෙටි දිනක් තුළ. ඒක හෙට වෙන්නත් පුළුවන්, අනිද්දා වෙන්නත් පුළුවන්. ලංකාව බංකොලොත් වෙනවා. ඒක වරක් ගන්න බෑ. කොහොමදවත් වරක් ගන්න බෑ. ඒකත් එක්ක අපි විශාල බිඳුවටම වැටීමක් වෙනවා. මං දැක්ක අර රනිල් වික්‍රමසිංහ කියලා තිබුණා තලගුලියක්වත් හදාගන්න බැරි තත්ත්වයකට අපි වැටෙනවා කියලා. ඒක තමයි.
ඇත්තටම ඒ කියන්නේ කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයකට. ඒ කියන්නේ තෙල් නැහැ, ඉලෙක්ට්‍රිසිටි නැහැ, වෙනත් අමුද්‍රව්‍ය නැහැ, අපිට කන්න නැහැ, බෙහෙත් නැහැ. ඉතාම ඛේදජනක තත්ත්වයකට අපි වැටෙනවා. මේකත් සැලකිල්ලට අරගෙන එකක් මේ ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් දැනටමත් ඒ කියන්නේ ආරම්භ වෙලා තියෙනවා සොයන වැඩපිළිවෙලක්. නමුත් මේ අර්බුදය ඒ අර්බුදය පමණක් නෙවෙයි. නමුත් හොඳට පේනවා මේක විශ්ලේෂණය කරන හුඟක් අය කැමති නෑ මේක ගෙවුම් ශේෂ අර්බුදයක රාමුවේ තියාගන්න. ඒක බොහොම භයානක දෙයක්. මේක යට විශාල සමාජ අර්බුදයක් තියෙනවා. මහා බිඳවැටීමක් තියෙනවා. තාමත් දැන් ටික ටික එනවා මට පේන දේ තමයි මේ නැගිටීමට ක්‍රියාකාරී උතුරේ සහභාගීත්වයක් මම දැක්කේ නැහැ. ක්‍රියාකාරී වතුකරේ සම්බන්ධයක් දැක්කේ නැහැ. ඊයේ වෙනකොට ක්‍රියාකාරී මුස්ලිම් සම්බන්ධයක් ආවා නමුත් ඊට පෙර තිබුණේ නැහැ. හයිට් එතකොට පේනවා මේක තවදුරටත් මෙත් බොහෝ දුරට සිංහලෙන්ට සීමා වෙච්ච වැඩසටහනක් වෙලා තියෙනවා. මේ වැඩසටහන සිංහලෙන්ට සීමා නු අනිකුත් සියලු ජනවර්ග ඒ කියන්නේ සම්බන්ධ කරගත්ත වැඩසටහනක් බවට පත් විය යුතුයි. මම මේ අස්සේ කියන්න කැමති ඒ කියන්නේ පුංචි කතාවක්. එදාස් නමසය විසිහයේ තමයි ලංකාවට ඩොනමූර් කොමිෂම ආවේ. ඒ දිනේම තමයි මහත්මා ගාන්ධි ලංකාවට ආවේ. ඉතින් මහත්මා ගාන්ධි ලංකාව වටේ යාගේ අර ඒ කියන්නේ කදාර් වැඩසටහනට සල්ලි එකතු කරන්න තමයි ලංකාවට ආවේ. එතකොට ලංකාවට ආවම ලංකාවේ ඒ කාලේ දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. තිබුණේ ලංකා ජාතික සංගමය කියන එක තමයි. ඔය DSA නායකලා කන්නම් කරලා එයිම අනිත් ඔක්කොම ලොකු ප්‍රභූ පිරිසක් ඒ කියන්නේ වට වෙලා හිටපු සංවිධානය. ඒ සංවිධානයේ ගාන්ධිට කිව්වා කතාවක් කරන්න කියලා. ඒගොල්ලෝ රැස් වුණේ පරම ධම්ම චේතිය පිරිවෙනේ කොළඹ. එතකොට ඔය රැස්වීමට ඔක්කොම ආව කණ්ණම් කරලා DSA නායකලා පීරිස්ලා ඔක්කොම ජාතික නායකයෝ ටික ඔක්කොම ආවා. එතකොට ගාන්ධිට තිබුණා කතාවලට දින සමහර දින වල කතා කරන්නේ නැහැ. කෙටියෙන් කතා කරන්නේ. එහෙම එකක් තිබුණා අවාසනාවකට මේ ආරාධනාව කරලා තිබුණේ කෙටියෙන් කතා කරන දවසකට. එතකොට එයාගේ කතාව මං හිතන්නේ නැහැ විනාඩි 10කට වඩා ගියා කියලා බොහොම කෙටි කතාවක්. එයා කිව්වා සිලෝන් නැෂනල් කොංග්‍රස් ඒකයි අපේ ඉන්ඩියන් නැෂනල් කොංග්‍රස් කියන නම් දෙක එක සමානයි. නමුත් මේ ව්‍යාපාර දෙක නම් මට පේන්නේ නැහැ එක සමානයි කියලා. අපේ එකයි ඕගොල්ලන්ගේ එකයි හුඟක් වෙනස් කියලා. ඊට පස්සේ ගාන්ධි කිව්වා අපේ රටේ නම් කියන්නේ මේ ස්පර්ශ කරන්න බැරි අන්ටචබල්ස් ලගේ ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක්. අපි ඒගොල්ලෝට ගෞරවය මනුෂ්‍ය ගෞරවය ලබා දීලා ඒ කියන්නේ ඒගොල්ලෝ මේකට සම්බන්ධ කරගන්න බලනවා. ඕගොල්ලන්ගේ රට ගැන මට හොඳ අවබෝධයක් නැහැ. අඩු අවබෝධයක් තියෙන. නමුත් මං අහලා තියෙනවා ඕගොල්ලන්ගේ රොඩියා කියලා අන්ටචබල්ස්ලා වගේක් ඉන්නවා කියලා. කියලා ගාන්ධි අහනවා. ඕගොල්ලන්ට නිදහස ලැබෙන දවසට ඒ රොඩි මිනිස්සුන්ටත් නිදහස ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැත්නම් ඒක ව්‍යාජ නිදහසක් කියලා මම විශ්වාස කරනවා. ඒ උත්තරේ ඒ ප්‍රශ්නෙට ගාන්ධි අහපු ප්‍රශ්නෙට තාමත් අපි උත්තර දීලා නැහැ. මේ දැන් එන්න යන ප්‍රතිසංස්කරණ වලදී අපි උත්සාහ කරන්න ඕනේ මේ රට කුල ભેදෙන් තුරන් කරන්න. කුල ක්‍රමයේ මුළුමනින් නැතිබංග කරන්න. එහෙම ක්‍රමයක් අවශ්‍ය නැහැ. ඒක වැඩවසම් ක්‍රමේ තිබිච්ච දෙයක්. ඒක ඉතුරු බිතුරුවත් අපි ඉතුරු නොකළ යුතුයි. ඒක මිනිසුන්ට හිංසාකාරී, පීඩාකාරී. ඒ වගේම තමයි ඒ දේ නැති කරන අතර අපි ජන වර්ග අතර ආගම් අතර ඒ වගේම වෙනත් ලිංගය හෝ සංස්කෘතික ඒ සියලු කණ්ඩායම්
ඒ කියන්නේ මනුෂ්‍ය ගෞරවය සමාන මනුෂ්‍ය ගෞරවේ සමාන අයිතිවාසිකම් ලබා දීලා ශ්‍රී ලංකා ජාතිය අපි ගොඩනැගිය යුතුයි. පාරි ගොඩනැගෙනකට අමතරව විවස්ථාපිත ආරක්ෂාවක් රාමුවක් දිය යුතුයි. පැහැදිලි කර දිය යුතුයි කිසි කෙනෙක් උස්සෝ පහත් නැහැ. සියලු දෙනාටම මනුෂ්‍ය ගෞරවේ අයිති. සියලු දෙනාටම අයිතිවාසිකම් අයිති. මේ රටේ සිද්ධ වුණේ ඉතා බිහිසුණු දේවල්. සමහර දේශපාලන පක්ෂ මිනිසුන්ගෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා බිහිසුණු දේවල් කරා. ඒකට හොඳ උදාහරණයක් සාෆි. දුස්තර සාෆි. කොයි තරම් නින්දා සහගත විදියට ඒ කතා හදලා ප්‍රචාරය කරලා ඒක හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ කොයි තරම් දරුණු. එතකොට හිතාගන්න දෙමළ මිනිසුන්ට අපි කොහොම කරන්නේ නැද්ද? බර්ගර් මිනිසුන්ට කොහොම කරන්නේ නැද්ද? ඊට පස්සේ පාස්කුවලට යනවා. ඒකට කතෝලිකයිනුත් සම්බන්ධ වෙනවා. රයිට්. මහා විනාශයක් වෙනවා. මේ ඔක්කොම යට ඒ කියන්නේ පේනවා. ඉතාමත් පටු අරමුණු සඳහා මේ වැරදි විදියට මේ දේවල් පාවිච්චි කරන ක්‍රමයක් තිබිලා තියෙනවා. නැවත වරක් කිසි කෙනෙකුට මිනිස්සෙකුට ඒ විදියට කිසිම හේතුවක් නැත. නින්දාවට ලක් කරන්න, පීඩාවට ලක් කරන්න ඉඩක් නොතිබිය යුතුයි. අත් වශයෙන් මම හිතනවා අපි මේ රටේ දෙමළ මිනිස්සුන්ගෙන් මුස්ලිම් මිනිස්සුන්ගෙන් වතුකරේ දෙමළ ජනයාගෙන් අවසානයේ කියන්නේ කතෝලික ජනතාවගෙන් ඒගොල්ලන්ට වෙච්ච පීඩාවන්ට අපි සමාව ගත යුතුයි. ඇත්තටම අපි කියන්න ඕනේ කනගාටුයි කියලා. මොකද ඒවා ඒ පීඩාවන්ගේ ප්‍රමාණය හරි විශාලයි. බර්ගර් ජනතාවගෙන් ඒගොල්ලෝ ගියා. ඒගොල්ලෝ වේලස්සනින්ම මේක දැක්කා. හරි. ඇත්තටම මේ එකක් අපි ජාතිය ගොඩනගන්න. ජාතිය ගොඩනගලා හරියන විතරක් හරියද නැහැ. මම කියන්නම්. ඒ කියන්නේ ඇත්තටම මම පත්තර ඒ කියන්නේ පුවත්පත් කතෝරේක් වශයෙන් මම මේ සමාජයේ යම් දේවල් අත්දැකීම් ලැබුවා. එක අවස්ථාවක් ලංකාවේ තිබුණා බරපතල නීතියක් පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය කියලා. එතකොට ඒක කරේ පාර්ලිමේන්තුවේ කවුරු හෝ විවේචනයට ලක් කරොත් ඒ නීතිය යටතේ ඒ ජනමාධ්‍යවේදියාව ගැන්නලා එයාට දඬුවම් කරනවා. පළවෙනි පාර අවවාදේ, දෙවෙනි පාර හිරේ. මට ආව නඩු පහක්. වරප්‍රසාද නඩු පහක්. මම බැලුවා, මම හොයලා බැලුවා මොකද්ද මේක යන ක්‍රමේ. එක නඩුවක් වැටිච්ච මිනිහා ඊට පස්සේ කීකරු ළමෙක් වෙනවා. මොකද දෙවෙනි නඩුවක් වැටුණොත් හිරේට යන්න වෙනවා. ඒක නිසා සියලු දේවල් විවේචනය නොකරන තැනකට ගිහින් තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවත් හරි රළු පරුෂ කියලායි මට දැනගන්න ලැබුණේ. කතුවරුන් එක්ක කතා කරාම කිව්වා කතා කරන්නේ තමුසේ කියලා. මම එතකොට ඒ කතුවරයාට ගියා මමත් යනවා. නමුත් මට නම් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ එහෙම කියලා. හරි. මම ඒකට මූණ දුන්නා. මූණ දීලා මම මොනවද කරේ? ඒගොල්ලන්ගේ නීතියට අභියෝග කරා ඇත්තට. මං කිව්වා වරප්‍රසාද නීතියක් තියෙනවා මං දන්නවා. වරප්‍රසාදක නීතියක් තිබුණට මට දඬුවම් කරන්න බෑ. නීතියෙන් නියම කරපු වරප්‍රසාද නීතිය යටතේ මට එරෙහිව නඩු අහන්න පටිපාටියක් කාර්ය පටිපාටියක් සහිත මොකක් හෝ අධිකරණ ක්‍රමයකුත් නීතියෙන් හදලා තියෙනවා. එහෙම එකක් නැතුවයි මේ ඔයගොල්ලෝ මිනිසුන්ට දඬුවම් කරන්නේ. එතකොට මගේ තර්කයත් එක්ක මුළු ක්‍රමයම අවුලට ගියා. අන්තිමට ඒගොල්ලෝ දඬුවම් කිරීමේ පිළිවෙත අතහැරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ නඩු දාන්න පටන් ගත්තා. එතකොට බලන්න කොච්චර අවුලක්ද ආණ්ඩු ක්‍රමේ තියෙන්නේ කියලා. දැන් අපි ගමු දැන් පාස්කු සිද්ධිය. පාස්කු සිද්ධියේ එක කතාවක් තමයි එන කතාවක් තමයි මොකක්ද ආරක්ෂක මණ්ඩලය. ආරක්ෂක මණ්ඩලය කියන්නේ කවුද? රටේ හමුදා ප්‍රධානින් CID එකේ ප්‍රධානින් ජනාධිපති පොලිස් ප්‍රධානින් ඔක්කොම එකතු වෙන වැඩගත්ම බොඩි එක. ඒක හැම රටකම තියෙනවා. නමුත් රටේ ජනයා දන්නවද නීතියෙන් නියම කරපු ආරක්ෂක මණ්ඩලයක් ලංකාවේ නැහැ කියලා? නැහැ. අද දක්වා නීතියෙන් නියම කරපු ආරක්ෂක මණ්ඩලයක් නැති රටක් ලංකාව. ඒ විතරක් නෙමෙයි.
දැන් ඔය ආමනේ ලොකු චෝදනාය කියන්නේ මේ 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 උත්තු සේවා මිනී මරනවා, දේශපාලනය කරනවා, පාස්කු මේවටත් සම්බන්ධයි. එතකොට දැන් කියන්නේ ලංකාවේ තියෙන මතය තමයි උත්තු සේවා කියන ඒවා රජයේ පොඩ්ඩක්වත් හොයන්න අයිතියක් නැහැ කාටවත්. ඒක ඉතාමත් සුවිශේෂයි. ඒක ඒක ඕන තරම් බජට් එකවත් පරීක්ෂා කරන්න බෑ. එහෙම දෙයක් නැහැ ඇත්තටම. ලෝකයේ සියලුම ඔත්තු සේවාවන් මොනයම් හෝ ආයතනයකට දැන් උදාහරණයක් හැටියට කියන්න CIA ඇත්තටම කොංග්‍රස් එකේ වෙනම කමිටුවකට වග කියන්න ඕන. මුළු කොංග්‍රස් එකට නෙමෙයි. ඉස්වා බලන්න. ඒ කියන්නේ එහෙම ආයතන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ඒවට නීති රීති තියෙනවා. දැන් ලංකාවේ මේකේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඔහේ ඕන විදිහකට යන්න පුළුවන්. ඕන අති විශාල බලයක්. ඒ කියන්නේ මිනිස්සු අතුරුදහන් කරන්න පුළුවන්. මිනිස්සු මරන්න පුළුවන්. ඒක වියලුවක් නේ ඇත්තටම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත් නැහැ. මේකේ තවත් එහාට ගියොත් එහෙම මම කියන්නම් තව. ඒ කියන්නේ මතක ඇති යහපාලන ආණ්ඩුව කාලේ එයාපෝර්ට් එකේ එක අංශයකට මොකද්ද ඔය ආගමන විගමන කියන අංශයට කැමරාස් දාන්න හැදුවා. එතකොට ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අය ස්ට්‍රයික් එකක් කරලා ඒක අස් කරගත්තා. මොකද ස්ට්‍රයික් කරන්නේ? කැමරාස් වලින් මොකද වෙන බැලත්ද? ඒ වගේ තුට්ටු දෙකේ තත්ත්වයකට අපේ රටපත් වෙලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි මම කියන්නේ. ලෝකයේ පාස්පෝර්ට් වලින් අපි ඉන්නේ ඉතාමත්ම අවලක්ෂණ අවඥා සහගත තත්ත්වයක. ඒ කියන්නේ අපි ඉන්නේ 128 වෙනි ස්ථානයේ. නමුත් සමහර ස්ථානවල රටවල් 3-4 තියෙනවා. එතකොට අපිට තියෙන්න පුළුවන් අපි පල්ලෙහාම ඉන්නේ. රයිට්. ඇයි? අපේ පාස්පෝර්ට් කාර්යාලයේ හොර පාස්පෝර්ටුත් නිකුත් කරනවා, අව්‍යාජ පාස්පෝර්ටුත් නිකුත් කරනවා. එකම ලොකු කෝටි ගාණක් වියදම් කරලා සැලැස්මක් හැදුවා අලුත් ක්‍රමයකට මාරු වීම. නමුත් අලුත් ක්‍රමයකට මාරු මේ ළඟදී, ඒ කියන්නේ අවුරුදු කීපයකට ඉස්සෙල් ලොකු ආයෝජනයක් කළා. නමුත් ඒ ආයෝජනය කළා අලුත් ක්‍රමයට මාරු වුණාට පස්සේ තමයි මදුෂ් ඒ කියන්නේ Tamanගේ පාස්පෝර්ට් එක හොරට එතනින් ගත්තේ. තවත් අය ගත්තා. නේද? එතකොට බලන්න මේ පාස්පෝර්ට් කාර්යාලේ ඊට පස්සේ මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නේ. එතකොට ජාතික හැඳුනුම්පත් කාර්යාලයෙන් ගන්න පුළුවන් ව්‍යාජ හැඳුනුම්පත ගන්නවා වගේම සල්ලි දීලා අව්‍යාජ හැඳුනුම්පතකුත් ගන්න පුළුවන්. එතකොට හිතන්න පුළුවන් මිනිස් අපේ මහජනයා තේරුම් ගත යුතුයි අවුල තියෙන්නේ දේශපාලකයෝ අතර විතරක් නෙමෙයි මේ සමස්ත ක්‍රමේම දරුණු අවුලක් තියෙනවා. මේ දරුණු අවුල දෙහා පාර්ලිමේන්තුව කවර මට්ටමකින්වත් බැරෑරුම් ලෙස සලකා බලලා නැහැ. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් මේ අරගලය තුල, ඒ කියන්නේ ගොඩාක් නාමධාරී තනතුරු දරපු අයත් මේ අරගලයට එකතු වෙලා තමන්ගේ සහයෝගය දෙනවා. ඒක හොඳයි. ඔව් වැදගත් දේ ඒක නෙමෙයි. ඒ නාමධාරී අය ඒ තනතුරු වල ඉඳි තමන්ගේ යුතුයකම් හා වගකීම් ඉටු කරාද? දැන් මම උදාහරණයක් කියන්නම්. බොහොම සරල උදාහරණයක්. ඒ කියන්නේ මම හිතනවා මම මේක ලියලා ගුගා කාලයක් චෞර රාජ්‍යය කියලා. මේකේ මම විග්‍රහ කරලා තියෙනවා. මම හිතනවා ඒක මම තමයි පළවෙනි වරට කරේ. ඒ කියන්නේ මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ජනාධිපතිටයි ආණ්ඩු පක්ෂයටයි රටේ පොදු දේපළ හිතුවක්කාරී ලෙස නීතියට පටහැනිව අත්පත් කරගන්න අයතා ලෙස අත්පත් කරගන්න පුළුවන් විදියට සහ තමන්ගේ ගජමිතුරන්ට ඒවා ලබා දෙන්න පුළුවන් ක්‍රමයකට. මම හිතන්නේ ලෝකී සීලාචාරය කිසිම රටක රටේ පාලකීන්ට හා මහජන නියෝජිතීන්ට ඒ අයිතිය දෙනවා කියලා. ඒ විච්ච දේවල් හරිම බිහිසුනුයි. එතකොට ඇත්තටම පාර්ලිමේන්තුවේ විශාල පිරිසකට ඒ කියන්නේ බාර් ලයිසන් තියෙනවා. විශාල පිරිසකට ගල් පස් අනම් මනම් ඔක්කොම දේවල් තියෙනවා. එතකොට ඔඩිටර් ජෙනරල් මොනවද කරලා තියෙන්නේ? ඔඩිටර් ජෙනරල්ට පේන්න ඕනේ මේ ධනය ජනාධිපති කොල්ල කනවන.
එයාගේ වාර්තාවල තියෙන්න ඕන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාට පේන්න ඕන්නේ මේ මේ මන්ත්‍රීවරුන්ගේ නමට හෝ ඒගොල්ලන්ගේ බිරියන්ගේ එක හරි ක්වික් ඔඩිට් එකකින් අල්ලගන්න පුළුවන්. මේ ලොකු සාකච්ඡාවක් නේ රටේ යන්නේ. දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා. එතකොට තේරෙම ඒ යුතුකම් බොහෝ තැන්වල ඉටු වුණේ නැහැ. මම කියන්නේ හැම තැනකම ඉටු වුණේ නැහැ. මේ වගේ දේවල් වලට ඉඩ දීලා බලන් ඉඳලා අපි විශ්‍රාම ගියයන් පස්සේ ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. රයිට්. ඒ වගේම මම කියන්නම් කතානායකවරුන් පාර්ලිමේන්තුව බලාගත යුතුයි. පාර්ලිමේන්තුවේ දූෂිත තත්ත්වයක් නම් තිබුණේ. ඒවා නොදැන ඉන්න කතා මොකද ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින්ම සාකච්ඡා වුණා. වැලි පර්මිට් මටත් තියෙනවා, අරයටත් තියෙනවා, බාර් පර්මිට්. එතකොට කතානායක මොකද්ද කරේ? කතානායකලා මොකක්වත් කරේ නැහැ. එතකොට ඇත්තටම මේක එක පුද්ගලයෙක්ගේ අවුලක් නෙවෙයි ඇත්තටම. මේකට වගකිය යුතුයි ජනාධිපතිවරු. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පල්ලෙහා දක්වා අන්ත දූෂිත තත්ත්වයක් රටේ තියෙන්නේ. අන්ත දැන් බලන්න, ඒ කියන්නේ නීතිපතිගේ කාර්යභාරය. නීතිපති මහජනයා වෙනුවෙන්නේ. මහජනයාවනේ බලාගන්න ඕනේ. මහජනයාගේ අයිතිවාසිකම්නේ බලාගන්න ඕනේ. එතකොට අධිකරණය, අධිකරණයේ වගකීම ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බලයට එන පාලකයන්ගේ පාදර වැඩ ආරක්ෂා කිරීම නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වුණේ? මගේ මතේ මෙහෙම වුණේ හේතුව තමයි රටේ ජනාධිපතිට සකලවිධ බලය එයාගේ අතට දීලා එයා නීතියට ඉහළින් තිබුවම අධිකරණයට කරන්න දෙයක් නැහැ. ඔඩිටර් ජෙනරල්ට කරන්න දෙයක් නැහැ. වෙන නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි ජනාධිපතිත් එක්ක තරහ වෙලා ඉඳීම, වැඩි කතාබහක් නැතුව, එහෙම නැත්නම් සෙට් වෙලා අනේ එයත් කීයක් හරි අමු කර ගැනීම. මේක තමයි ඇත්ත. මෙතෙක් විච්ච දේ ඒකයි. එක්කෝ නිශ්ශබ්දව හිටියා, මේක අත නොගැසිය යුතු කාරණයක් කියලා. මම දන්නේ නැහැ කොතෙක් ඇත්තද කියලා. දැන් ඇවිල්ලා තියෙනවා 5011 කියන්නේ අච්චු ගැහුවා කියලා නේ ජනාධිපතිවරේ. බරපතල කාරණයක්. මම මේක පුදුම වෙන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ මේක චෞර රාජ්‍යයක් කියලා. ඇත්තද? ඒ කියන්නේ චෞර කියන්නේ මේක ඉන්නේ කොල්ලකාරයෝ. මේක කොල්ල කෑවා. ඒ කියන්නේ දැන් ඇත්තටම තියෙන්නේ මේකේ හපේ විතරයි. ඒකයි ඒකේ තේරුම බංකුලුත් වුණා කියලා කියන්නේ. මේක හොඳට හෝ නරකට සෑම දෙයකදී කල්පනා කරන්න. ඒ කියන්නේ වාහන පාවිච්චිය ගැන බලන්න. ඒ කියන්නේ උම්මතුවක් මේ රටේ තිබුණේ. ඒ කියන්නේ ජනාධිපති පාවිච්චි කරන වාහනය 1,500,000 වඩා වැඩි වෙඩිනෝටිනේ. ඇමතිවරු පාවිච්චි කරන වාහනය ඒ කියන්නේ 1,800,000 හෝ ඊට වැඩි. ඊට පස්සේ සුප්‍රා නිලධාරීන් පාවිච්චි කරන වාහන ඒ කියන්නේ 1,400,000 මට්ටමක තියෙනවා. එතකොට බලන්න ලෝකේ කොහෙවත් ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට වාහන දෙන්නේ නැහැ. කොහෙවත් දෙන්නේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එහෙම දෙයක් නැහැ දෙන්නේ. ඒ කියන්නේ යන වියදම පොදු මේක සඳහා. එංගලන්තේ ගත්තොත් එහෙම ඒ කියන්නේ මහා දැවන්ත ධනවත්කමක් තියෙන රටක්. ඒ කියන්නේ අගමැතිටයි විරුද්ධ පක්ෂයේ නායකයටයි විතරයි නිල වාහන තියෙන්නේ. ස්වීඩන් පාර්ලිමේන්තුවටම තියෙන්නේ පූල් එකේ වාහන 4යි. ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ ප්‍රෙසිඩෙන්ට්වත් ඒ කියන්නේ නිල වාහනය වෙන කටයුතු වලට ගන්න බෑ. නිල දේවල් වලට විතරයි යා ගන්න. රයිට්. අඩුතරමින් ඒ කියන්නේ ගෙවල් දොරවල් මේ කිසි දෙයක් දීලා නැහැ. ලංකාවේ බැලුවම අන්තිම. ඒ කියන්නේ දැන් තියෙන දේවල් බැලුවම මේවට කරලා තියෙන වියදම් අති විශාලයි. කවුද මේවා විවේචනය කරේ? පාර්ලිමේන්තුවේ කවුරුවත් කියලා තියෙනවද? හැමෝම කියන්නේ දැන් අනිත් පැත්තට එක සැසඳුවාම ඒ කියන්නේ ජීවීපී එක හොඳයි. නමුත් මම අහන දේ තමයි ජීවීපී එකත් ඒ කියන්නේ 150,000 මේ මොකද්ද ඩබල් කැබ් එකක් නේ පාවිච්චි කරන්නේ. ඉතින් 150,000 ගන්න පුළුවන් නේ හයිබ්‍රිඩ් වාහනයක්. ඉතාම සුව පහසු තියෙන. ඇයි ඒකට යන්නේ? ඒ කියන්නේ බලන්න ගන්න වාහනවල ඉන්ධන පරිභෝජනය සමහරලාට ඒ කියන්නේ ලීටරයට කිලෝමීටර් 2, 3, 4 මොන විහිළුවක්ද?
මෙහෙම ක්‍රමයක් තියෙනවාද ප්‍රංශ ජනාධිපති ඒ කියන්නේ බයිසිකලේ යන්නේ මේ කවුද මේගොල්ලෝ ඒ විතරක් නෙමෙයි බලන්නේ කියන්නේ මේ මේ ක්‍රමයක් හදලා තියෙනවා ඇමතිවරුන්ට රජයෙන් කාර්ය මණ්ඩලයක් දෙනවට අමතරව පුද්ගලික කාර්ය මණ්ඩලයක් දීලා තියෙනවා ඒක ලොකු කාර්ය මණ්ඩලයක් 12ක් 13ක් විතර ඉන්න ඒගොල්ලන්ටත් අයිති කාර් ඒගොල්ලන්ටත් අයිති කවුද ඉන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ ළමයි මොන නින්දා සහගත ක්‍රමයක්ද ඇත්තටම මේවා ගැන ඒ කියන්නේ කිසිම අවබෝධයක් තිබුණේ නැද්ද මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ මේවා වාද කරේ නැද්ද හිරිකිතයක් ඇති වුණේ නැද්ද ඇයි මෙහෙම දේවල් කරන්නේ කියලා right ඇත්තට මොකද්ද මේ වුණේ පාර්ලිමේන්තුවේ සංවාදයක් වෙලා තියෙනවද එකම පක්ෂයක්වත් මේ රටේ ඒ කියන්නේ තියෙන්නේ කොල්ලකාරී ක්‍රමයක් මේ රටේ ධනෙ කොල්ල කනවා රටේ නායකයා මේවට සම්බන්ධයි කියලා නෑ කිසිම දෙයක් වෙලා නෑ right දැන් මේක නිසා තමයි මේ ක්‍රමයක් අපි වෙනස් කරන්න ඕනේ දැඩි විදියට ඒ කියන්නේ විශාල මුදල් නාස්තියක් මම නිදර්ශනයක් ඇටියට කියන්නම් රජේ සුප්‍රා ඒ කියන්නේ ඉහළ නිලධාරීන්ට අවුරුදු 5කට සැරයක් වාහන පර්මිට් එකක් ලැබෙනව විතරක් නෙමෙයි පෙන්ෂන් යනකොට ඒ නිලධාරියා පාවිච්චි කරපු වාහනය බොහොම චූටි ගානකට සමහරට රුපියල් ඒ කියන්නේ ලක්ෂ 400ක විතර වටින වාහනේ ලක්ෂයකට දෙකකට අරගෙන යනවා මොන වීලුවක්ද මේම ක්‍රමයක් ලෝකේ තියෙන්න පුළුවන් එතකොට මේ නිලධාරීන් වග කිය යුතු නැද්ද මේ තත්ත්වයට ඒ කියන්නේ මම දැකලා තියෙනවා ඒ කියන්නේ නිලධාරීන් ලස්සන විග්‍රහයන් කරනවා ඇත්තටම මම නම් කරන්නේ නැහැ දේශපාලකීන්ට විතරක් නෙමෙයි රජයේ සමග ව්‍යාපාර කිරීම තහනම් රජයේ නිලධාරීන්ටත් තහනම් සමහර ලංකාව වෙනුවෙන් බලවත් ලෙස කෑ ගහන රජයේ නිලධාරීන්ට ගල්කොරිය තිබිලා තියෙනවා ගල්කොරියක් තියෙන බෑ රජයේ නිලධාරීන්ට ඒක රජයේ බලපත්‍රයක් එයාගේ රස්සාව නැති වෙන්න ඕනේ එතකොට මම මේකයි කියන්නේ මේකේ ලොකු අවුලක් තියෙනවා අත්තටම උඩේ ඉඳලා පහළ දක්වාම පිරිසිදු වෙන්න ඕනේ මෙතන තියෙන්නේ ප්‍රධානදී පිරමීඩේ මුදුන ඉහළ කේන්ද්‍රය මුළුමනින් වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි ඒ කියන්නේ පහළට ගලා යන දූෂණය අක්‍රමවත් බව මේ සියලු දේවල් නැති කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රතිසංස්කරණ වැඩසටහනට එක ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් තියෙන්න ඕනේ. ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම මේ දූෂිත අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමය වෙනුවට අලුත් ආණ්ඩු ක්‍රමයක් සඳහා විසඳුමක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොටම විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ඇත්තටම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින්. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට සීමා වෙන විදියට හැදුවොත් අනිවාර්යයෙන්ම ලෝකයේ අද එහෙම පාර්ලිමේන්තුවට සීමා කළ ව්‍යවස්ථා හදන්නේ නැහැ. අද ඇත්තටම ඒ කියන්නේ මහජනයාට විශාල ඉඩක් දීලා තියෙනවා. ඒකට වෙනම න්‍යායක්ම තියෙනවා. ව්‍යවස්ථා සම්පාදන ඒ කියන්නේ මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනය එහෙම නැත්නම් මහජන ව්‍යවස්ථා සම්පාදනය කියලා. right? ලංකාව එවැනි ව්‍යවස්ථා සම්පාදනයකට යන්න ඕනේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ එවැනි ව්‍යවස්ථා සම්පාදනයක තියෙන වැදගත්ම ලක්ෂණය තමයි එවැනි ව්‍යවස්ථා සම්පාදනයකට සියලුම පීඩිත මිනිස්සු දැන් අද ගම්වල කොච්චර ඉන්නවද මිනිස් මනුෂ්‍යත්වය අහිමි කරගත්ත මිනිස්සු ඒ ගැන අපි හිතලවත් තියෙනවද ඇත්තටම සිංහල දෙමළ භාෂාව සහ කතා කරන මිනිස්සු විතරද මේ රටේ ඉන්නේ තව වෙන නැද්ද භාෂා කතා කරන ඉන්නවා right ඒ මිනිස්සු ඒ කියන්නේ තුට්ටු දෙකේ තත්වයකට දාලා තියෙන. මේ මිනිස්සු දන්නේ නැහැ මේ මිනිස්සු කවුද කියලා. මේ මිනිස්සුන්ට අයිතිවාසිකම් මොනවද කියලා දන්නේ නැහැ. ඒ සියලු දෙනාට ගෞරවය, ආරක්ෂාව, රැකවරණය. ඒ කියන්නේ ලබා දෙන ප්‍රතිපත්ති අපිට අවශ්‍යයි. ඒ සඳහා ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ සියලු දෙනා සම්බන්ධ කරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනකට රට යොමු කළ යුතුයි. මේ පාරයා ඒක තේරුම් ගත යුතුයි ඉතාම වැදගත් දේ තමයි ඒගොල්ලෝ තාවකාලිකව නීති සම්පාදකයව බයට පත්විය යුතුයි දැන් බලන්න ඔය දැන් ඒගොල්ලෝ භුක්ති විඳින්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්ද නෙමෙයි යන්න
අපි පාරට බැහැලා ඉන්නේ ඔගොල්ලෝ යන්නේ ඒක තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ මහජනයාට තමයි පරමාධිපත්‍ය බලය තියෙන්නේ. එතකොට ඔය මහජන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඒගොල්ලෝ මේ අර්බුදයේදී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒකට ඕනතරම් නිදර්ශන තියෙනවා ලෝකේ. ඒ කියන්නේ 80 ගණන් වල ඉඳලා ලෝකයේ හැදිච්ච වැඩිම ව්‍යවස්ථා ප්‍රමාණයක් මහජන ව්‍යවස්ථා එහෙම නැත්නම් සහභාගී ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයට මාදිලියට හදාගත්ත ව්‍යවස්ථා. එවැනි ව්‍යවස්ථාවක් අපි හදාගත්ත යුතුයි. එවැනි ව්‍යවස්ථාවකින් මේ රටේ ඇත්තටම කවරම මට්ටමකින්වත් කිසිම කෙනෙක් නීතියට ඉහළින් නොසිටිය යුතුයි. රාජ්‍ය නායකයාද මොකාවත් අගවිනිසුරු ඉන්නත් ඕනේ නීතියට පහළින්. නීතිය හැම දෙනාටම අදාළයි. ඒ වගේම තමයි කවර මට්ටමකින්වත් රාජ්‍යයේ රටේ පොදු සම්පත්වලට අත ගැසීමට තියෙන අයිතිය සෑම ආකාරකින්ම වැසිය යුතුයි. මේකට එකක් තමයි මම හිතන දේ තමයි ඇත්තටම එකක් රටේ සියලු ජනාධිපතිවරු 78 ඉඳලා අද දක්වා විගණනයකට ලක් කළ යුතුයි. ඒ වගේම තමයි ඒ කියන්නේ 225ම අපිට එපා කියලා අපිට කෑ ගන්න අයිතියක් නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ව ඔඩිට් කරන්න කියලා. ඒගොල්ලොන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වලට අනුකූලව ඒගොල්ලන්ට ධනිය තියෙන්නේ නැද්ද කියන එක. එහෙම අය ඉන්නවනම් මේ නීති කඩපු ඒගොල්ලන්ගේ මන්ත්‍රීකම් අහිමි කළ යුතුයි. අනාගතයටත් ඒක විය යුතුයි. ඒක කාත්වත් පුද්ගලිකව තරහට කරන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ඉතාම රළු පරුෂ විදියට ඒ කියන්නේ ලංකාවේ දැන් මම ඇත්තටම මුදල් අමාත්‍යාංශයේ නිලධාරි උසස් නිලධාරි මාත්මිකෙක් කතා කරාම එයා කියනවා දැන් ඔයා තමයි කවුරුවත් කියන්නේ මේ බලපත්‍ර ලංකාවේ ලෝකේ සාමාන්‍ය රටවල් බලපත්‍ර ක්‍රමවලින් ලොකු ආදායමක් උපයනවා. දැන් කියන්න කොළඹ ලොකු තැබෑරුමක් තියෙනවා කියන්නේ. ඒ තැබෑරුම හැමදාම එයාට දෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමේ තමයි අවුරුදු 5කට සැරයක් හෝ එහෙම නියමිත කාලයකට සැරයක් එක වෙන්දේසි කරනවා. වැඩිම ඉල්ලුම් කරුටයි තියෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් ඔක්කොම ඒ කියන්නේ දේශපාලකයන් අතේ වැඩි හරියක් තියෙන්නේ. දැන් නාමික ගාස්තුවක් ගෙවනවා. අරම ඒ කියන්නේ තරඟකාරී මිලක් නැහැ. තමන්ගේ සාක්කුවට සල්ලි දාගන්නවා. ඇත්තටම බලන්නේ කියන්නේ පාර්ලිමේන්තුවේ කොහොමද බලපත්‍රලාභින් ඉන්නේ. ඒ කියන්නේ අරක්කු තැබෑරුම්කාරයෝ විතරක් නෙමෙයි අරක්කු නිෂ්පාදකයෙක්ත් ඉන්නවා. එහෙම හිතන්නවත් බෑ. ඒ කියන්නේ එච්චර අසංවර තත්ත්වයක ලංකාව තියෙන. ඒවා අපි වෙනස් කරගත යුතුයි. ඒ ඔක්කොම වෙනස් කරගන්න කොටත් මම හිතන දේ තමයි අපි කිසිම පිළිවෙලකට වැඩ කරන්න දන්නේ නැති තාම වැඩ කරන්න දන්නේ නැති ජාතියක්. කිසි දෙයක් බොහොම උද්‍යෝගයෙන් පටන් ගන්නවා. සමහරවිට ඒ කියන්නේ හොඳින් අවසන් කරන්න අපි දන්නේ නැහැ. හයිට් ඒක නවකතාවක්ත් එහෙමයි අප්පා ආරම්භයේ හරි ලස්සනයි හයිට් බැලුවම අවසන් කරලා තියෙන්නේ කිසි චාරයක් නැහැ කොහෙන්ද එයා දන්නෙත් නැහැ මේක හැම වැඩකටම අදාළයි ඒ වගේම තමයි අපේ නායකයෝ විශ්වාසනීය නැහැ හයිට් කිසිම දෙයක් අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ යා බලන්නේ Tamante එකෙන් ලබන්න පුළුවන් ද වාසිද මම හිතන දේ තමයි මේ වැඩ සඳහා ඉතාම ශක්තිමත් ප්‍රතිසංස්කරණ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තිබිය යුතුයි. එක. ඒ වැඩ සටහන ක්‍රියාවට නැගීම කියන කාරණයට ඇතුළත් විය යුතු කොන්දේසි ගණනාවක් තියෙනවා. එකක් තමයි මම හිතනවා. ඇත්තටම අපි මේ අවුලට UN එක සම්බන්ධ කරගත යුතුයි කියන. ඒකේ හේතුව ලංකාවේ දැන් තියෙන මුළුමනින් බිඳවැටීම අරාජක තත්ත්වය. මේ වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් දැනුමක් තියෙනවා UN එකට. UN එක අපි එහි සමාජිකයෙක්. ඒගොල්ලන්ට ක්‍රමවේදයක් තියෙනවා. අපි එකග නම් ඒගොල්ලොත් අපිට උදව් කරනවා. එතකොට තාක්ෂණික වශයෙන් උදව් කරනවා. වෙනත් ආකාරයකින් උදව් කරනවා. සමහර වෙලාවට ඒ කියන්නේ අවශ්‍ය UNDP වගේ එකකින් අපිට අවශ්‍ය යන වියදම් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ අත ගැහුවොත්
අපේ දේශපාලකයොත් වැඩිය සෙල්ලම් කරන්නේ නැහැ. එතකොට ඒක අවසානයක් දක්වා තර්කානුකූලව ගිනියන්න පුළුවන්. මේක එකක්. පස්සේ දෙවෙනි එක තමයි ලංකාව වරද්දගත්, ඒ කියන්නේ සාම තීරු නොගත්ත දෙයක් තමයි එක දේශපාලන ක්‍රමයකින් තවත් දේශපාලන ක්‍රමයකට මාරු වීමේදී හැම රටක්ම වගේ පාලමක් හැටියට යොදාගන්නේ අතුරු විවස්ථාව කියන දේ. අතුරු විවස්ථාවක්, ඒ අතුරු විවස්ථාවේ සඳහන් වෙනවා මොනවද මේ අපි කරන්න යන්නේ. කවදට ඉවර කරන්න යන්නේ. කොහොමද ඉවර කරන්න යන්නේ. ඒක සම්පූර්ණයෙන් ඒ අතුරු විවස්ථාව තමයි එතකොට රටේ බලපාන්නේ තියෙන විවස්ථාව නෙමෙයි. ඒ අතුරු විවස්ථාව සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඇත්තටම අතුරු විවස්ථාව කියන්නේ මේ දෙක අතර එන සංක්‍රමණීය කාලයේ විවස්ථාව, අලුත් විවස්ථාව එනතෙක් ඒ විවස්ථාව ඇතිකර ගැනීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට බලය දෙන නෛතික ලියවිල්ල. එහෙම නැත්නම් ගිවිසුම. එතකොට ඇත්තටම ලංකාවේ පුළුවන් හදිසියක් තියෙනවා නම් දැන් කියන්න, දැන් කවුරුත් කියන්නේ පාර්ලිමේන්තුවේ මම දැක්කා ඒක චම්පිකත් කියලා තියෙනවා. අපි වහාම මේ මේ මේවා මොනවද මේ මූල්‍ය ප්‍රශ්න ඉක්මනින් විසඳගෙන 6 මාසෙකින් විතර ඒ කියන්නේ යන්න ඕනේ කියලා මැතිවරණයකට. ඒකට මැතිවරණයකට යන්නේ කොහොමද? ඒ කියන්නේ ආපහු මේ ක්‍රමයටමද යන්නේ? ඒ වේ ප්‍රතිසංස්කරණ නැද්ද? ඊට පස්සේ එතකොට ජනාධිපතිවරයා පත් වෙන්නේ බිලියන 3ක් 4ක් 5ක් වියදම් කරලාද? අන්ත දූෂිත ක්‍රමයක් තියෙන්නේ. මගේ පුද්ගලික මතය ඒ කියන්නේ මේකේ විය යුත්තේ ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නම් තමන් තෝරා ගන්න යන්න දේශපාලන ක්‍රමය හඳුනගෙන ඒ සඳහා එකඟත්වයක් ඇති කරගෙන සියලුම වැදගත් ඒ කියන්නේ ඒ මැතිවරණයක් පැවැත්වීම දක්වා අවශ්‍ය විධිවිධාන සියල්ල අලුතෙන් හදලා ඒ කියන්නේ ඊට පස්සේ අනිකුත් ප්‍රතිසංස්කරණ වෙන්නේ පස්සේ මැතිවරණයකට යන්න ඕනේ. ඒ මැතිවරණයෙන් තේරීපත් වෙන. එතකොට මතක තියාගන්න ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කොල්ලන් කෙල්ලන්ටත්. ඒ කියන්නේ කෝටි ගණන් සල්ලි අවශ්‍ය නැහැ. ඒවා මුළුමනින් කපා හරිනවා. එතකොට ඒ කියන්නේ අලුත් මිනිස්සුන්ට එන්න පුළුවන්. ඊට පස්සේ ආත්ම ඒ කියන්නේ අල්ලපු රට බලන්න ඉන්දියාවේ කොච්චර දැඩි මැතිවරණ නීති තියෙනවද? ඒ කියන්නේ මැතිවරණ කමිෂන්ට පුළුවන් ඇත්තටම පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් අයින් කරලා දාන්න පක්ෂ. පක්ෂවල අරමුදල් පරීක්ෂා කරන්න පුළුවන්. මේ මොකක්වත් නෑ ලංකාවේ. මේ ඔක්කොම මෙතෙක් දැන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද බොහොම සන්තෝෂෙන් නෑ අපි හොඳට පාලනය කරා කියලා. මෙහෙම පාලනයක් තියෙනවද? මං කියන්නම් ඇත්තටම මං ඇහුවා මේ මංගල සමරවීර දේශපාලනෙන් අයින් වුණාට පස්සේ ජාල්ලෙදී හමු වූ අවස්ථාවකදී මං ඇහුවා ප්‍රශ්නයක්. ඇයි මේ ඕගොල්ලෝ මෙච්චර කාලයක් 78 වෙනකම්ම ලංකාවේ තද නීති තිබුණා? පක්ෂ අරමුදල් සහ වියදම් ගැන තද නීති. 78 මැතිවරණයටත් 77 මැතිවරණයටත් ඕනම කෙනෙකුට කළ හැකි වියදමේ උපරිමය තිබුණේ රුපියල් 5000ක මට්ටමක. රුපියල් 5000යි. රුපියල් 5000 විතරක් නෙමෙයි වියදම් කරලා ඇත්තටම එයා දෙන්න ඕනේ වාර්තාවක් මෙන්න මට ගිය වියදම මට ලැබුණු ආදායම කියලා. ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටත් දෙන්න ඕනේ, විකනකාධිපතිවරයාටත් දෙන්න ඕනේ. ඒක සමහර වෙලාවට ඡන්ද පෙත්සමක ප්‍රධාන පදනම වෙන්නේ. මම කියන එක තේරෙනවා. දැන් මේව ඔක්කොම අතුරුදහන් වුණේ කොහොමද? දැන් මෙච්චර කාලයක් අපි JR අතුරුදහන් කරා කියන්නේ මෙච්චර කාලයක් ඔය ඉන්න පාර්ලිමේන්තුවේ එක ප්‍රගතිශීලී පක්ෂයක්වත් කිව්වද මේ පක්ෂ අරමුදල් මෙහෙම තියෙන්න බෑ, ලෝකේ හැම තැනකම විගණනීය වෙනවා. දැන් සමහර රටවල් වල නම් ඇමරිකාවේ එහෙම නම් හැම දිනකම වගේ විගණනීය වෙනවා. එහෙම සිස්ටම් එකක් තියෙන ඇත්තටම. right? ඇයි අපේ විතරක් අල්ලපු රටෙත් තියෙනවා? ඒක නිසා මේවා විගණනීය වෙන්න ඕනි කියන හඬ කවුරුවත් දාලා නැහෙනි. මම මේක ඇහුවා මංගල කොහොමද උගලන්ට මේක වැරදුනේ කියලා. වල තේරෙන්නේ නැති හරි අශීලාචාරයනේ. කියන්නේ බිලියන් 3ක් හොයනවා කියන්නේ බිලියන් 3ක් ඕනේ ප්‍රධාන අපේක්ෂකයෝ අපේක්ෂකයෙකුට. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට තරගයේ ඉන්නේ එක්කෙනෙකුට. එතකොට මංගල කිව්වා මේක බිලියන් 3ේ කතාවක් කිව්වා. බිලියන් 3ක් සමානට 4ක්.
ඌ අතර තමයි යන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට කිව්වා මේකේ රහස වෙන එකක් නෙමෙයි. හැම මැතිවරණයකදීම ජයග්‍රහකයාටත් දෙවෙනියාටත් ඒ වගේ දෙතුන් ගුණයක මුදලක් ලැබෙනවා කියලා. කළු සල්ලි. ඇයිද? එතකොට ඒ කියන්නේ කුඩු ද අනම්මනම් ඔක්කොම. එතකොට හැම එක සලකන්නේ පක්ෂයට ලැබිච්ච එකක් නෙමෙයි කියලා. ඉතින් යා නමුත් සඳහන් කරා ඒකට උදාහරණ හැටියට. ඉතින් ඇත්තටම මේ ක්‍රමයේ හදලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන මිනිහටත් අනිත් අයටත් එහෙම තමයි. දිනන මිනිහටත් පරදින මිනිහටත් දෙන්නටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක්. රයිට්? නමුත් අන්ත දූෂිත ක්‍රමයක්. එතකොට බලන්න මේ සල්ලි මෙච්චර සල්ලි සල්ලිකාරින්ට නෑ රෙඩි කෑෂ්. මෙච්චර සල්ලි තියෙන්නේ ඇත්තටම කළු සල්ලිකාරින්ට විතරයි. බිලියන ගණන් සල්ලි තියෙනවද මේ කියන්නේ දෙන්න? එතකොට මේවා ඇත්තටම අන්කවුන්ටඩ් සමහර වෙලාවට අපරාධවලට සම්බන්ධ නීති විරෝධී සල්ලි. එතකොට ඒ නීති විරෝධී සල්ලි වලින් තමයි රටේ ජනනායකයාපත් වෙන්නේ. දැන් එයාට ගෙනල්ල බිලියන භාගයක් කවුරු හරි දුන්නොත් බිලියන කාලක් එයා අහනවද අනේ ඔයා කාගෙන්ද මේක ගෙනාවේ? ඔයාට මේක ලැබුණේ කොහොමද? නෑ. දැන් පහුගිය ජනාධිපතිවරණයට මම හිතනවා ගෝටගේ ජනාධිපතිවරණයේ තමයි ලංකාවේ වැඩියෙන්ම මිලග්ගිය ජනාධිපතිවරණ. හේතුව මොකද දන්නවද? ඒක අර මාසෙ එකහමාරේ දෙකේ කැම්පේන් එකක් නෙමෙයි. ඒ කියන්නේ එක දිගට අවුරුද්දක විතර ගිය කැම්පේන් එකක්. අවම වශයෙන් මම හිතන්නේ බිලියන 7-8ක්වත් යන්නේ නැති. අඩුම වශයෙන්. ඒතකොට කවුද ඒක දෙන්නේ? ඊට පස්සේ ඒ මිනිස්සු කරන වැරදි වලට දැන් කියනවා මෙතන ඒ කියන්නේ කුඩු වලට ලංකාවේ මිනිස්සු කුඩු බොනවා. නමුත් ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට බොන්න නෙමෙයි මේ ගණන්ල තියෙන්නේ. මේව ගේන්නේ ටොන් ගණන්. මේක නැවත රී එක්ස්පෝට් කරන්න බලාගෙන. ඒකනේ ඇත්තටම. එතකොට මේක කුඩු මධ්‍යස්ථානයක් ඇත්තටම. මේවා හැන්ඩල් කරන අයතේ තමයි ලොකුවටම සල්ලි තියෙන්නේ. ඇත්තටම ජනාධිපතිවරණ වලට අවශ්‍ය. ඒ කියන්නේ වියදම් ලැබෙන්නේ ඒගොල්ලන්ගේ. එතකොට ඒගොල්ලන්ව පාලනය කරන්න පුළුවන් ද ජනාධිපතිවරුන්ට මේ වගේ දූෂිත තත්ත්වයකින්? අනිත් එක තමයි ආත්ම ගෞරවයක් තියෙන කිසිම මිනිහෙකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් ද මේ දූෂිත තත්ත්වයෙන්? ඒවා වෙනස් නොකර මැතිවරණ තියන්න යන්නේ. එහෙමනම් ඉතාම භයානක යන්නේ. ඒකට තමයි නොරවැටිය යුත්තේ. එතන තමයි ඒ කියන්නේ අපිට දෙන්න අපි මේක තනියෙන් කරන්නම් කියන සංකල්පයේ ඉතාම වැරදි. අතුරු විවස්ථා හදනකොට තියෙන එක වැදගත් දෙයක් තමයි ඒක පාර්ලිමේන්තුවට සීමා වෙන්න ඕනේ නැහැ. ඒ වැඩසටහනට ඕනනම් මහජනයත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනනම් නියෝජිතයොත් ඇතුළට ගන්න පුළුවන්. මම ඒකට දෙන්නම් හොඳම උදාහරණේ. දකුණු අප්‍රිකාවේ අතුරු විවස්ථාව කෙටුම්පත් කරන කිරීම දක්වා නෑ නීතිගත කිරීම දක්වා ඒක සිදු වුණේ පාලක පක්ෂය සහ නෙල්සන් මැන්ඩෙලාගේ කණ්ඩායම අතර. නෙල්සන් මැන්ඩෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඒ සම්පූර්ණ ව්‍යවස්ථාපිත කාර්යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඇත්තටම ඒක සෙනෙට් එකටයි පාර්ලිමේන්තුවටයි දාලා අතුරු ව්‍යවස්ථාව සම්මත කරලා තමයි ඒගොල්ලන්ට ඒ ප්‍රතිසංස්කරණ වැඩ සඳහා බලය ලබා දුන්නේ. දැනුත් අතුරු ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තුවට සීමා නොවි මේ පාරේ ඉන්න මහජනයාට නායකයෝ ඉන්නවා නම් ඒ නායකිනුත් මේ අතුරු පාලනයට සම්බන්ධ කළ හැකි ඔවුන්ට සම්බන්ධ වීමේ පූර්ණ අයිතියක් තියෙනවා. මම හිතනවා ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු ඒගොල්ලන්ගේ මූණු බලාගන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට වාද විවාද කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒගොල්ලන්ට නැවත මහජනයා පිළිගත් නායකින් බවට පත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ එතකොට. ඉතින් ඒ පැත්තත් ඉතාම තියුණු විදියට සලකා බැලීමක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඕ දැන් එතුමාගේ විග්‍රහය අනුව ඉතා පැහැදිලි වුණා මේ ජන පිපිදීම තුළින් ලංකාවේ අනාගත ප්‍රගමනය සඳහා අත්‍යවශ්‍ය ඒ වගේම අපට පරක්කු කරන්න බැරි ප්‍රතිසංස්කරණ මාලාවක් සඳහා අපි සූදානම් විය යුතුයි සහ මේ අරගලය තුළ ඒ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන එක. ඒ සඳහා මං හිතන්නේ අපි හැම දෙනාටම වගකීමක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ විනාශයට වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ ලාංකිකයන්.
එහෙමනම් මේ විනාශයෙන් ගොඩේමටත් මේ විනාශයෙන් ලංකාව බේරා ගැනීමටත් වැඩිම දායකත්වයක් කළ හැක්කේ අපිටමයි මේ රටේ ජනතාවටමයි. එතකොට මේ කාරණාවන් ගැන ගැඹුරින් මෙනෙහි කිරීම වැදගත්. දැන් එතුමා මේ දේවල් කිව්වා කියලා අපි පිළිගන්න අවශ්‍ය නැහැ. අවිචාරවත් ලෙස අපිට පුළුවන් ඒ ගැන ගැඹුරින් මෙනෙහි කරලා මේ යන පිබිදීමේ මේ යන මහා මේ අරගලයට අපගේ දායකත්වය ලබා දෙන්න. එතකොට අපට මේ මහඟු මග පෙන්වීම ආලෝකය ලබා දුන් අපගේ වික්ටර් අයිවන් මහත්මයාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. ඔව් ඔබතුමාටත් අයිබෝවන් ස්තුති. මහාචාර්යතුමනි අයිබෝවන්.